අද අපි කතා කරන්නේ බුද්ධිය ගැන මම හිතන්නේ ඊටාම වැදගත් මාතෘකාව බුද්ධිය බුද්ධිය පිළිබඳ අපි කතා කරනකොට සෑම කෙනෙකුටම බුද්ධිය තියෙනවා හැබැයි ඒ එක එක්කෙනාගේ බුද්ධිමේ ශේෂ්ත්‍ර ගත්තාම එකක් නෙමෙයි එකිනෙකට වෙනස් ඒක හඳුනා නොගත්තොත් මම හිතන්නේ මූලිකව යාගේ බුද්ධිමේ හැකියා විනාශ වෙන්න පුළුවන් ඒක රටකට ලොකු අවාසියක් වෙනවා පොඩි කාලේ ඉඳන් දරුවාගේ හැකියාවන් එයාගේ බුද්ධි ශේෂ්ත්‍ර මොනවාද කියලා අපි තේරුම් ගත්තොත් එයාට මඟ පෙන්වන්න පහසුයි එයාව ඉදිරියට ගන්න පහසුයි ඉස්සර අපි දන්නවා අපි බුද්ධිය පිළිබඳ ද්විසාධක මතයක් තෝරන ඉස්සෙල්ලා බුද්ධිය කියන්නේ ගණිතයයි භාෂාවයි කියලා අපි බලමු බුද්ධි පරීක්ෂණ ඉස්සර බලගොත් එහෙම මීට අවුරුදු 25කට 30කට ඉස්සෙල්ලා එතකොට ඒ වැතුනේ ගණිතයයි භාෂාවයි ඒක තමයි බුද්ධිය. එතකොට බොහෝ රැකියාවල්දී බැලුවේ අභියෝගතා පරීක්ෂණවල ඒක. හැබැයි දැනුත් සමහරවල් බැලුවාම ඒ தත්ත්වය තමයි වැඩි. ඉතින් අද හැබැයි 1983 හොවර්ඩ් ගාඩ්නර් ඉදිරිපත් කරපු මේ මල්ටිපල් ඉන්ටෙලිජන් න්‍යාය බහුවිධ බුද්ධි ප්‍රවේශය මේ බුද්ධිය පිළිබඳ සංකල්ප අමුතුම මානයකට ගිනිච්චා. එතකොට ඒකෙදී හොවර්ඩ් ගාඩ්නර් කිව්වා මේ එක එකයිගේ බුද්ධි ශේෂ්ත්‍ර වෙනස්. සමහරු ගණිතයට දක්ෂයි සමහරු භාෂාවට දක්ෂයි සමහරුගේ තියෙන්නේ තමා පිළිබඳ බුද්ධිය සමහරු තියෙනවා ඒ කියන්නේ ඉන්ට්‍රා පර්සන් සමහරුගේ තියෙනවා අන්තර්පුජ්‍යල බුද්ධිය අනිත් අය ගැන දන්නවා සමහරුගේ ස්වභාව ධර්ම බුද්ධිය තියෙන්නේ එතකොට ඒගොල්ලෝ පරිසරය ගැන ගොඩාක් සංවේදී සමහරුගේ තියෙන ඉමෝෂනල් ඉන්ටෙලිජන් චිත්ත වේග බුද්ධිය සමහරුගේ තියෙන්නේ එක්ස්ටෙන්ෂනල් ඉන්ටෙලිජන් ඒ කියන්නේ ඒක කියන්නේ නිකන් දාර්ශනික පැත්ත එකක් සාන්දෘෂ්ටික බුද්ධියක් එතකොට මේ වගේ සමහරුගේ අවකාශ බුද්ධිය තියෙන්නේ දෘශ්‍ය හා අවකාශ බුද්ධිය. එතකොට මේ ඒවා ඒ බුද්ධිමේ ශේෂ්ත්‍ර හඳුනාගත්තොත් එීම ඒ අයක වැඩ කරන්න පහසුයි. එතකොට ඒ AI අනාගතයේදී ඒගොල්ල කොහොමද ගොඩනගන්නේ නිවසේදී පාසලේදී ඒ AIට අනාගතේ මොන වගේ රැකියා කරයිද කියන එක අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒකෙදී අද අපි මුල් දවසේ අපි අද කතා කරනවා මේ විශේෂම බුද්ධිය ගණිත බුද්ධිය ගණිත හා තර්කන බුද්ධිය කියන එක ලොජිකල් ඇන් මැතමැටිකල් ඉන්ටෙලිජන් කියන එක. එතකොට මේ தত্ত্বය අපි ගත්තාන් පස්සේ අපි දරුවෙක්ගේ අපි බලමු ගර්භණී කාලයේ මවක් දරුවෙක් බිහි කරනකොට දරුවෙක් එක්ක බොහෝ වෙලාවට ඒ මවට ආදරෙන් ආදරය රැකවරණේ ආරක්ෂාව සතුට ආහාර අපි මේ හැමගෙන එකක් ගැනීම අවධානය යොමු කරනවා. මොකද ඒ අවධානය යොමු කරන්නේ ඒ මව ගොඩක් වටිනවා. එතකොට අපි කියනවා මේ ගොඩාක් සතුටින් මේ තියන්න මේ බබා එක්ක කතා කරන්න එහෙම කියන එක. ඒකට හේතුව තමයි මේ කලලය ක්‍රමක්‍රමයෙන් වැඩිත්ම මේ සුන්දර පැටියෙක් බිහි වෙන්න පෙර මේ ගර්භාෂයේ සිටිද්දි මේ මොළය අපි දෙකට බෙදුවොත් එහෙම මොළේ දකුණු මොළේ සහ වම් මොළේ කියලා තියෙනවා. මේ දකුණු මොළය වැඩෙන්න පටන් ගන්නවා. ඒ මොළෙන් තමයි ගොඩාක් సౌందර්ය පැත්ත ළමයේ මානසීය හැඟීම් සංගීතය රිද්මය ඒ වගේ දේවල් ගොඩ නැගෙන්නේ. හැබැයි මේ වම් මොළේ තමයි ගණිතයේ තියෙන්නේ, තර්කණයේ තියෙන්නේ, බුද්ධියේ තියෙන්නේ. අපි ඒ කාලේ ළමයි තර්ක කරන්නේ එහි වගේ දේවල් කියන්නේ නැහනේ. මොකද මේ වම් මොළේ දිනු වෙන්නේ ඉපදුනාට පස්සේ. ඒ කියන්නේ ගණිතය හා තර්කණ හැකියාව ගොඩ නැගෙන්නේ ඉපදුනාට පස්සේ. ඒක තමයි මේකේ විශේෂය. අපිට පේනවා සමහර ළමයි අපූර්ව විදිහට මේ තර්කණය හා ගණිත කුසලතාවල්දී තාගන්න බැරි දක්ෂතා තියෙනවා. ඒගොල්ලෝ මේ බුද්ධියේ විශිෂ්ටයන් බවට පත් වෙනවා. ඒගොල්ලෝ පොඩි කාලෙම හඳුනා ගන්න පුළුවන්. ඒගොල්ලෝ ගොඩාක් වෙලාට තර්කයට තමයි හේතුඵලවාදී දකිනවා. තර්කය ඒගොල්ලන් අපි දෙයක් ලිව්වත් එයා හරි කෙටියෙන් ලියන්නේ. අවශ්‍ය දේ විතරයි ලියන්නේ. කතා විදිහත් එහෙමයි. හැමතිස්සෙම ඒගොල්ලෝ බොහෝ වෙලාවට හිතාගන්න බැරි ප්‍රහේලිකා ගැටළු විසඳනවා. ඒ වගේ හැකියා තියෙනවා. එතකොට අපි කල යුත්තේ වැඩිහිටිය විදිහට ගුරුවරු විදිහට ඉතාලම පොඩි කාලේ ඉඳන් මේ தත්ත්වයන් හඳුනා ගන්න ඕනේ. කළා ඒ தත්ත්වයන් දියුණු වෙන්න දෙන්න ඕනේ. බොහෝ වෙලාවට පාසලේදී කරන්නේ මෙහෙම අයව බැරි අයට උගන්වන්න දාන්න. අන්න ඒ වගේව කරනවා මේගොල්ලෝ ගොඩක් දන්නවා කියලා. ඒක නෙමෙයි විය යුත්තේ. වෙන කෙනෙක් අපි හිතමු සංඛ්‍යා රටා කියලා. එතකොට සංඛ්‍යා රටා ගැන පාඩම කරනවා ගුරුවරයා. එතකොට මේ බොහෝ ළමයි එක පැටර්න් එකකට ඉගෙන ගන්නෙ මේ ගණිත බුද්ධිය තියෙන කෙනා ඒකේ විවිධ පසුතල හැඩතල ගැන හිතනවා.
එතකොට ගුරුවරයාටත් ඔබට යන හැකියාවක් මෙහෙම ළමයිට තියෙනවා. එතකොට එයාගේ අර චින්තනය, වියුක්ත චින්තනය, ඊගාට තර්කණය හා ඒ චින්තනය තමයි මතු කරන්න ඕනේ. ඒකට අභ්‍යාස දෙන්න ඕනේ. තව අතිරේක දේවල් ඒක එයාටම නිර්මාණශීලීව කරන්න අවකාශ දුන්නොත්, නිදහස දුන්නොත් එහෙම එයාගේ ගණිත බුද්ධිය ඇවිස්සෙනවා. එහෙමයි තමයි ලෝකේ වෙනස් කරන්නේ. මේ එක එක බුද්ධි ශේෂ්ත්‍රවල විශිෂ්ටයන් අපි පොඩි කාලෙම හොයාගත්තොත් එහෙම, හඳුනාගත්තොත් එහෙම, ඒ අය තමයි රටක අනාගතය. ඒගොල්ල තමයි මේ රට බාරගන්න ඉන්න මහා විශිෂ්ටය. ඒ අය පොඩි කාලෙම හඳුනාගෙන අපි ඒ අය වෙනුවෙන් මඟ පෙන්නන්න ඕන. බොහෝ වෙලාවට ගණිත බුද්ධිය තියෙන අය තමයි ගොඩාක් වෙලාවට ඉංජිනේරුව වෙන්නේ. ගොඩාක් මේ ගණිතයේ සම්බන්ධ ශේෂ්ත්‍රවල මහා දැවැන්තය වෙන්නේ නිර්මාණශීලී ගණිත නිර්මාණශීලී විවිධ පුජ්‍යලයන් බවට පත් වෙන්නේ. ඒ නිසා ඉතාම වැදගත් වෙනවා මේ ගණිත බුද්ධිය පිළිබඳව අපේ අවධානය යොමු කරලා ඒ අයට සහාය වෙන්න. දිවසේදී දෙමව්පිය මේක තේරුම් අරගෙන ගොඩාක් මේ අයට ගැටලු, ගණිත ගැටලු, ප්‍රහේලිකා ඒ වගේ දේවල් අපි ලබා දෙන්න ඕන මෙහෙම අයට. පාසලේදීත් එහෙමයි. එයාගේ හැකියා බොහෝ වෙලාවට ගණිතයේදී බොහොම පහසු විදිහට ඒගොල්ලෝ ගැටලු විසඳනවා. විවිධ ගණිතය වලින් විවිධ නිර්මාණ ගොඩ නගනවා. එතකොට විශේෂයෙන් කණ්ඩායම් විදිහටනේ පාසලේ සමවයස් කණ්ඩායම්. එතකොට මේ සමවයස් කණ්ඩායම් තුළ තමයි මේගොල්ලෝ බොහෝ වෙලාවට මේගොල්ලන්ගේ හැකියා මතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ගොඩාක් වැදගත් බුද්ධිමය ශේත්‍රයක් තමයි. අනාගතයේදී බොහෝ දේවල් වලට ගණිතය අවශ්‍ය වෙනවා. භාෂාවට හිතන්න සියලුම දේවල් වලදී ගණිතය වැදගත් වෙනවා. අපි ගත්තොත් අපේ රටේ පරිපාලන ශාස්ත්‍රයේ වැඩිම ඉන්නේ මේ ගණිත බුද්ධිය අය. මොකද අපේ පසුගිය කාලෙන් බැලුවම ප්‍රශ්න පත්‍ර ගොඩාක් හැදිලා තියෙන්නේ ගණිත බුද්ධියට. ඉතින් ඒ නිසා අපි මේ ගත්තාම සියලුම විෂයන් වලදී විවත් බුද්ධිමය හැකියාව වලට මේ වැදගත් වෙන ශාස්ත්‍රයක් තමයි ගණිත බුද්ධිය. ඉතින් ඒ නිසා මේ ගණිතය පිළිබඳව බොහෝ වෙලාවට ගොඩාක් බුද්ධිය තියෙන අය පොඩි කාලේ විනාශ වෙන්නත් ඉඩ තියෙනවා. ඒක තමයි භයානකම දේ. මේ ගොඩාක් එක ශේෂ්ත්‍රයක බුද්ධිය තියෙන අයට ඒ ශේෂ්ත්‍රයේ කටයුතු කිරීමේදී අවස්ථා නොලැබෙනවා නම් ඒ අය ගේ මේ ඒගොල්ලෝ විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි රැකගත යුතුම කොටසක් තමයි මේ ගණිත හැකියා තියෙන අය ඒගොල්ලෝ රැක ගැනීම සමාජ කාර්යයක්.